අයිබෝන් සුබු දැසනක් දස වැදෑරුම් ක්‍රමය කියලා කවුරුහර කෙනෙක් ඔබට කිව්වොත් මම ඔබට අණ කරනවා දසපනත් කියලා කවුරුහර කෙනෙක් කිව්වොත් ඔබට හිතෙන්න පුළුවන් මේක මොකක්ද මේ අනදෙන නිලධාරියෙක් වගේ මට දස වැදෑරුම් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ කියලා. දැන් ඔබ දන්නවා ඔබ හමුදාවේ ඉන්නවා නම් යුද හමුදාවේ වැඩ කරන නිලධාරියෙක් නම් ඔබට අනදෙන නිලධාරියෙක් සිටිනවා. ඔබට ඉහළින් එන අණක් තිබෙනවා. ඒ අණ තමයි අද ඔබගේ පාවහන් ඉතාමත්ම පිරිසිදුවට තබාගෙන සිටිය යුතුයි කියලා අණ. මම දන්නේ නෑ මේ හමුදාවේ ඇතුලේ තිබෙන අණ මොනවද කියන එක. මට ඒ පිළිබඳව අවබෝධයක් නැහැ. ඒත් මම මේ නිකමට වගේ හිතන්නේ ඔහුට අණ දුන්නොතින් මෙය හරියට මේ විදිහට කළ යුතුයි කියලා ඔහු ඒක හරියට කරනවා. එහෙමනම් අපි හිතමු පොලිසියේ ඉන්න ලොකු නිලධාරියෙක් ඉහළ නිලධාරියෙක් අනිත් පොලිසිය සැරයන්ට කියනවා මේක මේ විදිහට මේ. එතකොට අනිත් අයත් ඒක අහලා ඒක හරියට මේ විදිහට කියනවා අණයක් පිළිපදිනෝ වගේ කියලා. දැන් ඔබට අණයක් පිළිපදින්න කියලා කිව්වොතින් මම ඔබ ඒක ඒ විදිහට ඉෂ්ට කරනවද? දැන් අණ දෙනවා කියන එක සහ අණ පිළිපදිනවා කියන එක සිදුවන්නේ මේ හමුදාවත් එහෙමත් නැත්නම් ගුවන් හමුදාවත් එහෙමත් නැත්නම් පොලිසියත් තුල විතරද? අපිට සිද්ධ වෙනවා නේද අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී අණ පිළිපදිනවා වගේ, අණයකට සවන් දෙනවා වගේ, අණය ක්‍රියාත්මක කරනවා වගේ විදිහට ඉතාමත්ම දැඩි සිතුවිල්ලකින් ඉතාමත්ම හොඳ ජව සම්පන්න වූ වෙච්ච අදිෂ්ඨාන සිතුවිල්ලකින් අපේ ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න. මම මේ කතාව පටන් ගන්න යන්නේ විශාල පැති කඩවල් කීපයක් කතා කරන්න බලාගෙනයි. නමුත් පළවෙනිම දේ තමයි අණය සහ අණය පිළිගැනීම සහ ඒ ක්‍රියාවලියට නැංවීම. දැන් දස වැදෑරුම් ක්‍රමය කියලා ඩොක්ටර් ස්ටෙෆන් ගුල්ලෝ ද තින් කමෑන්ඩ්මන්ට්, මේක මම දස වැදෑරුම් කියලා කිව්වේ තින් කමෑන්ඩ්මන්ට් කියන එක ඔබට හඳුන්වා දෙන්නයි. මේක ටෙන් කමෑන්ඩ්මන්ට් නෙවෙයි තින් කමෑන්ඩ්මන්ට්. මන් දන්නවා හැම කෙනෙක්ම ආසයි කෙට්ටුවට පෙනුම ලබා ගන්න. හැම කෙනෙක්ගේම කාන්තාවනම් පුදුම විදිහේ දුකක් විඳින්නේ ඇඟ අඩු කර ගන්න. පිරිමි පාර්ශවයත් ඒ වගේ. සමහර අය කන්නේ නැති වාර අනන්තයි. ඒ හේතුව මොකද? තමාගේ ඇඟ අඩු කර ගැනීමේ උවමනාවෙන්. සමහර අය වතුර බොනවා ලුණු දාලා, සමහර අය වතුර විනාකිරි දාලා බොනවා, සමහර අය වතුර මීපැණි, සමහර අය උදේ ආහාර ගන්නෙ නැහැ, දවල් ආහාර ගන්නේ නැහැ, රාත්‍රියේදී ආහාර විතරයි සමහර අය ගන්නේ. සමහර අය ඒකේ අනිත් පැත්ත දවල් රාත්‍රී ගන්නේ නැහැ, උදේ විතරයි ගන්නේ. නොයෙක් විදිහේ අය ඉන්නවා තමාගේ ශරීරයේ බර අඩු කර ගන්න. කීයෙන් කී දෙනාටද හරි මාවතක් මුණ ගැහුනේ තමාගේ ශරීරයේ බර අඩු කර ගන්න? දැන් ඔබ දන්නවා නම් ඔබේ ඇඟේ බර මෙච්චර ප්‍රමාණයක් වැඩි කියලා, ඔබට තේරෙනවා නම් මේ බර අඩු කරගන්න අපහසුයි කියලා, එන්න 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 එන්නම බර වැඩි වෙනවා කියලා තේරෙනවා. පුදුම වැඩි කාන්තාවන්ට නම් බර වැඩි වෙන එක කතා කරගන්නවත් වෙලාවක් නැති තරම් ඉක්මනින් බර වැඩි වෙනවා. ඒක නම් හරිම දුක් සහගතයි. සමහර කාන්තාවෝ හිතනවා අපි මොන ආහාර ගත්තත් බර වැඩි වෙනවා කියලා. ඇත්ත, මට දන්නවා ඔය කියන දේ සැබෑ වෙනස. මොකද අපේ කාන්තා ශරීරයේ තිබෙන හෝමෝන් වර්ගවල තිබෙන විශේෂ බලපෑම නිසා කාන්තා පාර්ශවයේ බොහොම ඉක්මනින් බර මේ ශරීරයේ බර වැඩි කර ගන්නවා, බර වැඩි වෙනවා. ඉතින් මේක පුදුම විදිහට අර එකිනෙකට සම්බන්ධව යන මාතෘකා කිහිපයක් එකිනෙක කතා කළ යුතු. ඇයි අපේ බර කාන්තාවන්ගේ වැඩිවන්නේ සහ ඇයි මේ කාන්තා පාර්ශවයට විතරක් ඉක්මනින් බර? සමහර පුරුෂ පාර්ශවයට
මොන්න තරං ආහාර ගත්තත් බර පිළිබඳ ප්‍රශ්නයක් නෑ. ඉතාමත් ඒගුලු ඉතාමත්ම ඉන්න හොඳ ලස්සන පෙනුවමකින් කොටින්ම කියනවනම් බොහෝම මනස්කාන්ත දර්ශනීය පෙනුමක් පුරුෂ පාර්ශවයට තිබෙනවා. ඒගුලන්ගේ වයස යෑමත් එක්කම ඒගොලු වෙනස් වෙන්නේ නෑ. ඒගුලන්ගේ බර ඒගුලන් හොඳ කන්ට්‍රෝල් එක තියාගෙන තියෙනු. කාන්තාවන්ට තමයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. අපේ දරුවන්ට කුඩා තරුණ දුවරුන්ට තිබෙන ලොකුම ගැටලුවක් තමයි කොහොමද ඒගොලන්ගේ ඇඟවල් ගානට ෂේප් එකට ලස්සනට තියාගන්න කියලා. ඉතින් මේ ඩොක්ටර් ගුල්ලෝ ඩොක්ටර් ස්ටෙෆන් ගුල්ලෝ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ තියෙන ඉතාමත්ම හොඳ විශේෂඥ ප්‍රොෆෙසර් කෙනෙක්, මහාචාර්යවරේ. ඔහු කාලයක් තිස්සේ නොයෙක් වර්ගයේ කණ්ඩායම් සමග, දැන් පර්යේෂණ මට්ටමේ වැඩ කරන පර්යේෂක වෛද්‍යවරුන් කොටසක් ඉන්නවා විශ්වවිද්‍යාලවල. ඒ පර්යේෂණ කරන වෛද්‍යවරුන්ගේ හොඳ අදහස්, අලුත් අදහස් ඒගොල්ල පසුකාලීනව පොත් වශයෙන් එළිදරව් කරනවා අපේ වාසනාවකට වගේ. ඒ පොත්වලින් තිබෙන කරුණු ටික ඉතාමත්ම උවමනාවෙන්, ඉතාමත්ම ආදරයෙන්, ඉතාමත්ම අවශ්‍යතාවෙන් කියවල ඔබ ළඟට එන්නේ මම කොයි වෙලේද ඒක බෙදා හදාගන්න කියලා නොමහත් ඉවසිල්ලකින් තමයි ඉන්නේ. ඒ උදෑසන අද මේ කරුණු ටික බෙදා හදාගන්න ඕනි කියලා. වෙනත් රටක විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා ඒගොල්ලන්ගේ අදහස් අපිට අයින් කරන්න බෑ. වෙනත් දේශයක කෙනෙක් කියලා අදහස් අයින් කරන්න බෑ. ඒ නිසා මේක විශ්ව ඥානය බෙදා හදා ගැනීමක්. හොඳ ඥානය කොයි වෙලාවෙත් අපිට අවශ්‍ය කරනවා. දැන් මේ ඩොක්ටර් ස්ටෙෆන් ගුල්ලෝ, එයා මීට කලින් පොතක් ලියලා තිබෙනවා, Thin Tastes Better. Thin Tastes Better කියලා කියන අදහස තමයි යන්තන් ඇඟ අඩුව තිබීම ඉතාමත්ම රස හොඳයි, ගුණේ හොඳයි. කියන්නේ රස වැඩියෙන් දැනෙනවා. අපි අපේ ඇඟපත අඩුව තිබෙනවා නම් ඇත්තටම අපි ගන්න ආහාරවල වුණත් අපිට රසයක් ඇතුව කන්න පුළුවන්. දැන් ඇඟ මහත වැඩි වෙන්න ඔබ ගන්න ආහාරවල රසය අඩු වෙනවා. මොකද ඒක දැක්කහමම හිතෙනවා, බය හිතෙනවා, මේක කෑවොත් නම් ඇඟ වැඩි වෙනවා නේද, මේක කන්නේ කොහොමද, මේක ආහාරයට ගත්තොත් හෙට තවත් කිලෝ එකක්වත් වැඩි වෙයි නේද, එහෙම හිතෙනවා නේ ඔබට. ඉතින් ඒ නිසා ඒ ආහාරයේ රස එහෙමම නැති වෙනවා. ඒ ආහාරයේ ගන්න, අපි ආහාරයට එකතු කර ගන්න කලින් අපි හිතන මේක කන්න බෑ, මේක කෑම හරියන්නේ, ওই විදිහට දැන් ඔබ මනසින්ම ඒ රසය ඉවත් කළ තිනේ. ආහාරයක් රසවත් වෙන්නේ දැක්කහම ඒක පෙනුමත් හොඳයි, සුවඳක් තිබෙනවා, මේක කාලා බැලුවොත් කොහොමද කියලා එහෙමනේ ආහාරවල රස දැනින්නේ. දැන් ඔබට රස නැතිවීමත් දුක්ඛ සහගතයිනේ. හුඟක් අය කියන දෙයක්නේ දිවේ රස දැනෙන්නේ නැහැ කියන එක. රසයක් දැනෙන්නේ නැතුව ආහාර ගැනීම නිකන්. අපි මේ ආහාරවල රසය දන්නේ නැතිනම් අපිට ජීවිතේ විඳ ගැනීමක් නැහැනේ. අපි ජීවිතේ රසය විඳින්න පුරුදු වෙන්නානේ තියෙන්නේ. අපිට රසය දැනෙන එක අවශ්‍යයි. ලුණු රස දැනීම, පැණි රස දැනීම, මිරිස් රස දැනීම සහ ආහාරවල තිබෙන විවිධ ව්‍යංජනවල තිබෙන විවිධ රස තිබෙනවා. ඒව දැන ගැනීම අපිට අවශ්‍යයි. ඒව දැන ගැනීම තමයි ජීවිතයේ තිබෙන තෘප්තිය. දැන් ඩොක්ටර් ස්ටෙෆන් ගුල්ලෝ මේ පොතේ කියනවා learn how to stick to your diet. Learn how to stick to your diet. ඔබේ ආහාරයට ඇලිලා ආහාරය දැනගන්න පුරුදු වෙන්න කියලා කියනවා. ඇත්තටම මේ වෛද්‍යවරයා අදහස් කරන්නේ ඔබේ ආහාරයේ තිබෙන පෝෂණය දැන ගැනීම නෙවෙයි. එහෙමත් නැතිනම් ඔබේ ආහාරය බද්ද පාන්ද මයොක්කද බතලද එහෙම දැන ගැනීමක් නෙවෙයි. ඔහු මෙහි අදහස් කරන්නේ ඔබ ගන්න ආහාරය ඒක කුමක්ද කියන එක සහ එහි පෝෂණයේ මට්ටම කුමක්ද සහ එහි ඇති වැදගත්කම සහ නොවැදගත්කම. සමහර ආහාර අපි කනව නිකම්ම බඩ පිරගන්න විතරක්. ඒ නිසා ඒක වෙලාව අවස්ථානුකූලව ඔබ ඥානවන්තව ආහාර ගන්නවද. ඔබ පිටරට භෝජන සංග්‍රහයකට ගියෝතින් ඒගොල්ලන් පළවෙනුවෙන්ම අපිට සර්ව් කරන්නේ ආහාරවලින්
සලාද වෙච්ච සලාදවලින් පිරිච්ච පිඟානක්. දැන් ඔබ සමහර හොඳ භෝජන ශාලාවලට ගියෝතින් ආහාර ගැනීම සඳහා ඒ භෝජන ශාලාවල අය කරන්නේත් ඔබට ඉස්සෙල්ලම පිළිගන්වන්නේ සලාදවලින් පිරිච්ච වූ සලාද පිඟානක්. කීයෙන් කී දෙනෙක් ගෙදර තමන්ගේ ආහාර මේසයේදී සලාදවලින් පිරිච්ච සලාද පිඟානක් තමාගේ ආහාරයට එකතු කරගන්නවද? දිනපතා ශරීරයට අවශ්‍ය කරන්නා වූ විටමින් වර්ග, ඒ වගේම ඛනිජ වර්ග, ඒ වගේම අවශ්‍ය කරන්නා වූ කෙඳි සහිත ආහාර සහ කොළපාට වෙච්ච ආහාර ලබා ගැනීමට නම් සලාද වර්ග සලාද පිඟානක් කෑමේ අවශ්‍යතාවය තිබෙනවා. කීයෙන් කී දෙනෙක්ද ඔබේ ගෙදර සලාදයක් කන්න පුරුදු වෙන්නේ දවස ගානේ? අපි හිතමු අපිට සලාද පිඟානක් ඉස්සෙල්ලම ආහාරයට ලබා දෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි ආහාර ගන්නේ පොදුවේ බත් පිඟානේ, අනිත් ආහාර ව්‍යංජනත් තබාගෙනනේ ආහාරයට ගන්නේ. නමුත් හැම දවසකම සලාදයක් ගෙදර හදනවද? සමහර ගෙවල් වල කොළමැල්ලුමක් නම් අනිවාර්යයෙන්ම වගේ දිනපතා හදනවා. නමුත් කොළමැල්ලුම හදනකොට කොළමැල්ලුම විතරක් ආහාරයට ගැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ. සලාදයක් හදනකොට සලාදයට විටමින් ඒ එකතු වෙනවා, විටමින් ඊ එකතු වෙනවා, ඇවකාඩෝ එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි, නොයෙක් වර්ගයේ තම්බපු ඇට ජාති, දැන් අපිට පුළුවන් කඩල ඇට, කව්පි ඇට, මුරුංග ඇට, මේ හැම ඇට වර්ගයක්ම කුඩා දරුවන් කන්නේ නැණි ඇට වර්ග ඉතාම ලේසි දෙමව්පියන්ට මේ දරුවන්ට ඒවා ඒ ආකාර හදලා දෙන්න. ඇට වර්ග ටිකක් මිශ්‍ර කරන්න තමන්ගේ සලාදයත් එක්ක. ඉතාම ලේසියෙන් දරුවෝ ඒව ආහාරයට ගන්න. පොඩියට පොඩියට තම්බාගෙන ඒවා ඔබගේ මේ ශීතකරණයේ තබාගෙන තිබෙනවා නම් ඉන් ටිකක් අරගෙන දමා සලාදයක් හදා ගැනීම ඉතාම ලේසි. මේ ඔබගේ දවසේ වැඩ කටයුතු පහසු කරන කාර්යයක් වෙනෝ වගේම තමයි හොඳ ගුණ සම්පන්න ආහාර වේලක් ලබා දෙනවා. දැන් මේ වෛද්‍යවරයා කියන්නේ, ડોક્ટર ස්ටෙෆන් ගුල්ල වෛද්‍යවරයා කියන්නේ, ආහාර ක්‍රමවේදයක් නැතුව තමාගේ ශරීරයේ බර අඩු කරගන්න පුළුවන් වන්නේ නැහැ. එහෙමනම් ආහාර ක්‍රමවේදයක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. දැන් 10 commandments නෙවෙයි මේ වෛද්‍යවරයා කියන්නේ, 3 commandments. ශරීරයේ ඇඟ අඩු වී කරගන්නා වූ බලපෑම. ඉතින් මම හරි ආසාවෙන් මේ පොත කියවගෙන කියවගෙන ගියා. දැන් මේකේ තියෙන the first thin commandment කියලා පළවෙනියෙන්ම කියන දේ තමයි use strategy to stay in control. ඊට පස්සේ කියනවා keep a food diary. දැන් අපි අපේ ආහාර පිළිබඳ අපි ඒව එච්චර හිතන්නේ නැහෙනි. දැන් අපේ රටේ තිබෙන දෙයක් තමයි තමාට අවශ්‍ය කරන දේවල් පිළිබඳව ඊතරම් වැදගත්කමක් නැහැ. අනවශ්‍ය දේවල් පිළිබඳව ඉතාමත්ම වැදගත්කමක් තිබෙනවා. දැන් ගෙදර දිනපතා ආහාරයට ගන්නා වූ ආහාර පිළිබඳව පෝෂණය මොනවද කියන එක සොයාගන්න උවමනාවක් නැහැ. ඒවාට එකතු කරන්නා වූ කුළුබඩු ටික තමාම ගෙදරට අරගෙන ඇවිල්ලා සුද්ධ කරලා වේලලා තමාගේම ගෙදර හදාගන්නවා කියන එහෙම චින්තනයක් ඒගොල්ලන්ට නැහැ. ඒ පිළිබඳව උවමනාවක් නැහැ. ඇයි අම්මේ එහෙම කරන්නේ? ඇයි තාත්තේ එහෙම කරන්නේ? අපේ ජීවිතයේ අපේ වටිනාකම නේද අපේ හොඳ ආහාර ක්‍රමය අපේ ගේ තුල? අපි ගන්න ආහාර වලින් නේද අපේ ශරීර සෞඛ්‍ය ආරක්ෂාවන්නේ? අපේ දරුවන්ගේ ඥානය ආරක්ෂාවන්නේ? ඔවුන්ගේ ශරීරයේ හොඳ ක්‍රියාපටිපාටි ආරක්ෂාවන්නේ? ඉතින් එහෙමනම් මේ අනවශ්‍යයි කියලා හිතන්නේ නැතිව සමහර දේවල් සටහන් කරගැනීමේ ක්‍රමයක් හැම ගේකම අම්මා කෙනෙක් විදිහට කළ යුතුයි. දරුවන්ට දෙන්නා වූ හොඳ
ඥානයක් තමයි අම්ම සටහන් කරන ක්‍රියාවලිය දරුවන්ට කියලදීම. ගීක කාරණා කාරණා සිදුවන්නේ අම්මාගේ අත ඇතුළෙනේ. අම්මනේ සාමාන්‍යයෙන් ගෙදෙට්ට බඩු ගේන්නේ, කුස්සිය පිරිසුදු කරගන්නේ, පිළිවෙලකට බඩු මුට්ටු තියාගන්න, මේ සියල්ල සිදුවන්නේ ගෙදර අම්මා. එහෙමනම් අම්මා යම්කිසි නෝට්ස් තබා ගැනීමේ විදිහකුත් තියෙන්න ඕනේ. දැන් සතියක් ඇතුළත හොඳ ආහාර නෝට්ස් ටිකක් යනවනම්, රාත්‍රී ආහාරය මේවා කෑවි, දවල් ආහාරය මේවා, උදේ බලන්න මොන තරම් හොඳ සෞඛ්‍ය සම්පතක් ඉබේම වගේ තමාගේ පවුල තුළ නිර්මාණය වෙනවා. සතියකට දවසක් අපි අපේ ගෙදර බත්වලින් හදපු කැඳ බොමු. සතියකට දවසක් කොළවලින් හදපු කැඳ බොමු. එහෙමත් නැතිනම් හොඳ එළවලු මිශ්‍ර කරපු සුප් එකක් බොමු. දැන් පුදුම වැඩක් කියන්නේ මේ ලංකාවේ ගෙවල්වල එළවලු සුප් කෝප්පයක් වගේ දියා බොන්න බොන්න ලෙඩ වෙනකන් ඉන්නවා. මට එතනදී හරි පුදුම සිතුවිල්ලක් පහළ වෙනවා. හොඳ එළවලු දමා හදන සුප් කෝප්පයක් බොන්න ඔබ ලෙඩ වෙන්න ඕනේද? ඔබට උණ හැදෙන්න ඕනේද? එහෙමත් නැතිනම් ඔබ සෙම්බිරිසාව වගේ රෝගයකට මුහුණ දෙන්න. ඇයි ඔබට සාමාන්‍ය දවසක රටේ වැවෙන හොඳ හතු ටිකක් ගෙනල්ලා මේ හතු සුප් එකක් හදලා බොන්න බැරි? එහෙමත් නැතිනම් එළවලු සුප් ටිකක් හදලා බොන්න. දැන් ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන් අම්මටයි. ඉතින් අම්මා ඒ දේවල් එකතු කරගන්න අම්මගේ ඥානය ටිකක් හදාගන්න ඕනේ. අම්මගේ අර ලියවීමේ ගතිය ටිකක් වැඩි කරගන්න ඕනේ. අම්මා තමයි පවුලේ හොඳම සැලැස්ම. එයා තමයි මේ පවුලට ඉන්න එකම කෙනා. ඒ පවුල උඩට ඔසවා තබන හොඳ අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒක ඒ රටට ඒ අම්මම ඇති, මුළු ජාතියටම ඒ අම්මම ඇති, ඒ රට දියුණු කරලා ගන්න, ඒ දරුවන්ගේ හොඳ ශරීර සෞඛ්‍ය ලබා දෙන්න. ඒ විතරක් නෙවෙයි, එයාගේ තිබෙන කරුණාව නිසාම, ආදරය නිසාම දරුවන්ගේ හොඳ යහපත් ගුණ ගරුත්වය වැඩි වෙනවා. දරුවන් හොඳින් අධ්‍යාපනය ලබනවා. දරුවන් හොඳ රැකියාවල් වල නිරත වෙනවා. ඒ රැකියාවල් වලින් හොඳ ධනය ලැබෙනවා. බලන්න ශස්ත්‍රීකත්වය නිරන්තරයෙන් ළඟා වෙනවා. ප්‍රශ්න ගිලිහි ගිහිල්ලා ප්‍රශ්න වෙනුවට හොඳ ළඟා වෙනවා, ධනය ළඟා වෙනවා, සතුට ළඟා වෙනවා. ඉතින් මේක තමයි ජීවිතයේ පරම සත්‍ය. ජීවිතයේ තිබෙන්නා වූ වටිනාම රහස. අපේ ජීවිතයේ හොඳ ශරීර සෞඛ්‍යයක් ළඟා කරගන්න නම් අපේ ගෙදර අම්මා ඉතාමත්ම වැදගත්, ඉතාමත්ම අවශ්‍යයි. එයාගේ ආයුෂ කාලය තමයි දෙවියෝ ලබා දී තිබෙන්නා වූ හොඳම ආයුෂ කාලය විය යුත්තේ. මොකද අම්මා කෙනෙක් නැති වුණොතින් ඒ ගේ හරියට අන්ධකාරයෙන් වැහිච්ච ගියක්. තාත්තගේ වටිනාකමත් ඒ විදිහමයි. මම තාත්තගේ වටිනාකම ගැන කතා නොකරනවා නෙවෙයි, මම දන්නවා මාත් එක්ක උදෑසන හුඟක් එකතු වෙලා ඉන්නේ අම්මලා. ඒ විතරක් නෙවෙයි, තාත්තලා මන් දිහා බලාගෙන ඉන්නෝ තාත්තලා ගැන කොයි වෙලේද කතා කරන්නේ කියලා. තාත්තා කරන කාර්ය පිළිබඳව කතා කරන්න වචන අපිට නෑ. තාත්තා කෙනෙක් විඳින දරුවන් වෙනුවෙන් විඳින දුක අම්මා කෙනෙක් විඳින දුකට වඩා වෙනස් විදිහේ දුකක්. ඔහු තමයි මූලික සම්පත මුළු පවුලටම ලබා දෙන්නේ. අම්මා කරන හැමදේම කරන්න තාත්තගේ සහයෝගය අවශ්‍යයි. තාත්තා එහෙම කළේ නැත්නම් අම්මට කරන්න පුළුවන් වැඩ කොටස අන්තිමටම අඩු වෙලා යනවා ඒ නිසා. ඉතින් අපේ ජීවිතයේ තිබෙන මේ එකිනෙකාගේ ආදරය බැඳීම පවුලක යහපත උදෙසා තිබෙන්නා වූ ධනිය තමයි ඒක. දැන් හොඳ ශරීර සෞඛ්‍යයකට, හොඳ ජීවන රටාවකට, හොඳ ආහාර ක්‍රමවේදයකට අපි හිමින් හිමින් හරි, අමාරුවෙන් අමාරුවෙන් හරි අවතීර්ණ වෙන්න ඕනේ. සියත උදෑසන මේ පුංචි වෙලාව බොහොම අමාරුවෙන් ඉතාමත්ම වටිනා නිෂ්පාදන කණ්ඩායමක් එක්ක එකතු වෙලා ඔබේ නිවහනට අරගෙන ඉන්නේ ඔබේ සෞඛ්‍ය
ලෝකය හොඳ තත්ත්වයට කොහොම හරි ළඟා කරගන්නයි. ඉතින් ඔබත් මං එක්ක එකඟ වෙනවා නම්, ඔබේ ශරීර සෞඛ්‍ය ඔබට වැදගත් කියන එක වැටහෙනවා නම්, අමතක නොකර මේ වැඩසටහන නරඹන්න. අමතක නොකර මේ කියන දේවල් සටහන් කරගන්න. ඔබට නැතිනම් ඔබේ දරුවාට හරි ප්‍රයෝජනයක් වෙනවා නුවණුමානයි. ඔබට සුබ දවසක්. හෙටත් හමුවෙමු.